ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව ඉහළට. සෞඛ්‍ය සේවාවේ ඇතුලේ තියෙන ක්‍රමවේදය පාවිච්චි කරලා අවසාන වශයෙන් මේ රටේ රෝගීන්ට ඖෂධ වෙනුවට ඖෂධ නොවන විවිධ ද්‍රව්‍ය අවසාන වශයෙන් තමන්ගේ ශිරාගත රුධිරයට ඇතුල් කරන මට්ටමට සෞඛ්‍ය සේවාවේ ක්‍රමය දූෂිත වුණා කියන කාරණාව අපි දිගින් දිගටම කියපු කාරණාව. අපි මේ කාරණාව දිගින් දිගටම හෙළිදරව් කරමින් හිටියේ මේ රටේ සෞඛ්‍ය සේවාවේ හිටපු පුද්ගලයන්ට වඩා මේ සෞඛ්‍ය සේවාවේ ක්‍රමය ඇතුලේ තියෙන ගතානුගතිකත්වය, ඒ වගේම කළමනාකරණ දුර්වලතාවය, තීරණ ගැනීමේ නවීනත්වය වගේ සංකල්පවල තියෙන දුර්වලතාවය පිළිබඳව රටට, ඒ වගේම මේක පාලනය කරන රටේ ආණ්ඩුවට කියන්නේ. ඉතින් දැන් මේ වෙනකොට අපි මුලින් මේවා කියනකොට බොහෝ අය අපිට විවේචන ගෙනාවා. අපි හිතන ඒවා කියනවා කියලා කිව්වා, බොරු කියනවා කියලා කිව්වා, මෙහෙම ඒවා වෙන්නේ නැහැ කියලා කිව්වා, සෞඛ්‍ය සේවාව කඩාවැට්ටන්න මෙහෙම කරන්න කිව්වා, නිදහස් සෞඛ්‍ය සේවාව ඉවර කරන්න මෙහෙම කරන්න කිව්වා. අවසාන වශයෙන් දැන් තහවුරු වෙලා තියෙනවා, ඔප්පු වෙලා තියෙනවා, කරපු අයම පිළි අරගෙන තියෙනවා. තමන් සමහර වෙලාවට එන්නත් කියලා දුන්නේ එක්කෝ සේලයින්, එහෙම නැත්නම් අපි කවුරුත් නොදන්නා ද්‍රව්‍ය තමයි මේ රටේ විශේෂඥ වෛද්‍යවරු රෝගීන්ව සුවපත් කරන්න කියලා හිතලා රෝගීන්ට ඇතුළත් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ පරිච්ඡේදය තවම ඉවර නැහැ. දැන් අපි දැනට කතා කරමින් ඉන්නවා ඉමුනෝග්ලොබියුලින් සම්බන්ධයෙන් තියෙන ගැටලුව. මේ වෙනකොට ඒ සමාගම පිළි අරගෙන තියෙනවා තමන් ඉමුනෝග්ලොබියුලින් කියලා දුන්නේ ඉමුනෝග්ලොබියුලින් නෙවෙයි කියලා. හැබැයි අපි අමතක කරලා තියෙන එක කාරණාවක් තියෙනවා. අපි හොරු පසුපස්සේ යනකොට එක හොරෙක් අල්ලගෙන අනිත් ඒවා අමතක කරගෙන ඉන්න අතරම මේ ඉමුනෝග්ලොබියුලින් කියලා මේ එන්නත තමන්ගේ ශරීරය ගත කරගත්ත මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඔවුන්ට මොකද වුනේ? ඔවුන්ට වග කියන්නේ කවුද? අපි හැමදාම කතා කරේ මේ රටේ සෞඛ්‍ය සේවාව රෝගියා ප්‍රමුඛ කරගත්ත සෞඛ්‍ය සේවාවක් වෙනවා නම් රෝගියාට උත්තර බඳින්න මේ රටේ කොහේ හෝ පාර්ශවයක් තියෙන්නට ඕනේ කියන එක. දැන් ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැති නිසා අපිට නැවත නැවත කතා කරන්නට වෙනවා. මේ සෞඛ්‍ය සේවාවේ ඇතුලේ ඔලු මාරු වෙනවා, පුටු මාරු වෙනවා, නිලධාරින් මාරු වෙනවා, ඇමතිවරු මාරු වෙනවා. හැබැයි මේ ඔක්කොම මාරු වෙන අතර තාම මේකේ යාන්ත්‍රණය මාරු වෙලා කියලා අපිට කියන්නට බෑ. පළවෙනි කාරණාව මේ වෙනකොට අද වෙනකොට වාර්තා වෙනවා. අපි කිව්වොත් තාක්ෂණිකව දුර්වල, එහෙම නැත්නම් බාල ඖෂධ කියන ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් මංශයේ තහවුරු කරපු ප්‍රමාණය 116 දක්වා වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්දට විතරක්. අවුරුද්දේ තව මාසයක් විතර ඉතුරු වෙලක් තියෙනවා. ඉතින් මේක විශාල ප්‍රමාණයක්. ඒතකොට මේ තාක්ෂණිකව ක්වොලිටි ෆේල් කියන ඖෂධ 116ක් අපිට හම් වෙනවා කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි එකක් මේක තාක්ෂණිකව බාලයි කියනවා වගේම මෙච්චර තාක්ෂණිකව බාලයි කියන ඖෂධ අපිට හොයාගන්න පුළුවන් වෙද්දී තාක්ෂණිකව ඖෂධයක් දුර්වලයි කියන එක හොයාගන්න මේ රටේ ප්‍රතිපත්තිය කොහෙද තියෙන්නේ? අපිට පේනවා ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මාරු වුණාට, ප්‍රධාන විධායක නිලධාරියා මාරු වුණාට සමහර තැන්වල මේ වගේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න තැන්වල බරපතල ඒකාධිකාරයක් තියෙනවා. ඒ නිලධාරීන් උසස් අය වෙන්න පුළුවන්, තාක්ෂණිකව බොහෝ දේ ඉගෙන ගත්ත අය වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 30ක් 40ක් මේකේ ප්‍රධාන නිලධාරීන්, ඒ වගේම සභාපතිවරුන් මාරු වෙනවා, එහෙට යනවා, මෙහෙට යනවා, ඇමතිවරු මාරු වෙනවා. හැබැයි ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලනය සඳහා තියෙන කමිටුවල ඉන්න නිලධාරීන් මාරු වෙන්නේ නැහැ. ඔවුන්ගේ වයස දිහා බැලුවාම ඔවුන්ට මෙවැනි තීරණ ගන්න කොච්චර හැකියාවක් තියෙනවද? එහෙම නැත්නම් අපි මේ සාම්ප්‍රදායිකූල තත්ත්වයට ඉඩ දීලා ඉන්නවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා කරුණාකරලා උඩ තියෙන පුටුවක් දෙකක් මාරු කරාට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රතිපත්තිය මාරු වුණා කියලා ඔබ හිතන්න එපා. ඖෂධ නියාමන අධිකාරිය අපිට ඕනේ ඒකාධිකාරිය නැති කරන ඖෂධ නියාමන අධිකාරිය. හැබැයි මේ සමහර තීරණ ඒකාධිකාරිය ඇති කරන තීරණ. ඒක තමයි මේකේ ප්‍රධාන ප්‍රශ්නේ. මේ හොරකම් සියල්ල ඇති වෙන ප්‍රධාන තෝතැන්න වෙලා තියෙන ඖෂධ නියාමන අධිකාරිය ඒකාධිකාරිය ඇති කරන තැනක් වෙලා තියෙනවා. ලියාපදිංචිය දෙන්නේ කාටද, ලියාපදිංචිය නොදෙන්නේ කාටද කියන කාරණාව සම්බන්ධයෙන් අපිට විනිවිද පෙනෙන සුළු
ප්‍රතිපත්තිය කෞෂධ නියාමන අධිකාරිය පේන්නේ නැහැ. ඒ නිසා ඖෂධ නියාමන අධිකාරිය ඇතුලේ ලියාපදිංචි කිරීමටත් ලියාපදිංචි නැති කිරීමටත් ඖෂධයක් තහනම් කිරීමටත් ඖෂධයක්ට අදාළ සමාගමක් තහනම් කිරීමටත් ඖෂධයක තාක්ෂණිකව දුර්වලතාවයක් සඳහන් කිරීමටත් ඉතා පැහැදිලි විනිවිද පෙනෙන සුළු ඒ වගේම හැමෝටම සමබර ප්‍රතිපත්තියක් තියෙන්නට ඕනේ. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අයත් ඉතා නිර්වෘල් ප්‍රතිපත්තියකින් ණය වෙන්න ඕන. තමන් එක එක පාර්ශව ගන්නවා නම් ඒ පාර්ශව ඕනව උමනාවට අනුව තීරණ ගන්නවා කියලා පෙන්නලා තියෙනවා නම් ඒක අලුත් වෙන්නේ නැත්තම් ඒක ප්‍රශ්නයක්. දෙවෙනි එක තමයි ඖෂධ නියාමන අධිකාරිය අනිවාර්යයෙන්ම අලුත් වෙන්න ඕන. මේ පරණ යල්පැන ගිය ක්‍රමයේ ඇතුලේ තමයි මේ සියල්ල සිද්ධ වුනේ. කාටවත් කියන්න බෑ මේ ක්‍රමය අති විශිෂ්ටයි කියලා. මේ ක්‍රමයේ ඇතුලේ තමයි අවසාන වශයෙන් ඉමුනෝග්ලොබුලින් කියලා අපි සේලයින් මේ රටේ මිනිස්සුන්ට ඇතුල් කරේ. සේලයින්ද කියලාත් අපි දන්නේ නැහැ. මොන දේවල් ඇතුල් කරාද කියලා අපි දන්නේ නැහැ. රෝගීන් විශේෂඥ වෛද්‍යවරු අසරණයි. ඒ නිසා මේක අලුත් වෙන්න ඕනේ. මේක අලුත් කරන්න නම් මේ ක්‍රමය වැරදි කියන ප්‍රතිපත්තිය එහෙම නැත්නම් මේ ක්‍රමය තවදුරටත් උසස් වෙන්නට ඕනේ කියන ප්‍රතිපත්තිය ඒ අවධානය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යොමු වෙන්න ඕනේ. එහෙම නැතු පුද්ගලයෝ ටිකක් ඒක උඩින් දිබ්බයි කියලා මේක වෙනස් වෙනවා කියලා හිතුවොත් අවසාන වශයෙන් එක්ක අපිට හොර බෙහෙත් වලින් පීඩාවටපත් වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි ඉතාල පැහැදිලිව කියනවා බෙහෙත් නැතුව පීඩාවටපත් වෙන්න වෙනවා. මේ දෙකම අපි එක සමබර තැන තියන්නේ. බෙහෙත් නැති වුණත් අනාගතයේදී ඒකත් ඖෂධ නියාමන අධිකාරියේ දුර්වලතාවයක් විදිහට අපි කියන. ඒ නිසා එකක් මේ ගතානුගතික ප්‍රතිපත්ති වලට තාම තිත තියලා නැහැ. ඒවා වෙනස් කරන ක්‍රමය කියලා නැහැ. දැනටත් ඒවායේ සමහර ඒකාධිකාරයන් හදන එක පිළිබඳව අපිට කිසිදු වෙනසක් පේන්න නැහැ. ඒ නිසා එක නිලධාරියෙක් දෙන්නෙක් නෙවෙයි මේකේ යාන්ත්‍රණය හසුරන බොහෝ නිලධාරීන් මේකේ වෙනස් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට දැන් අපි ඉමුනෝග්ලොබුලින් ගැන කතා කර කර ඉන්නකොට අනිත් දේවල් යට ගිහිලා තියෙනවා. දැන් මේ වෙනකොට අපි දිගින් දිගටම මතු කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අර රිටුක්සිමැබ් කියන පිළිකා ඖෂධය පිළිකා සහ සමත් රෝග කීපයකට ලබා දෙනේ ඖෂධයෙන් 2000ක් ඖෂධ මාත්‍රා මේ රටේ රෝගීන්ට දීලා තියෙනවා. මේ ඖෂධ මාත්‍රා 2000 සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 100කට වඩා වැඩි මුදලක් වැය කරලා තියෙනවා. ඒ වගේම මේ ඖෂධ මාත්‍රාවක් මිලදී අරගෙන තියෙන්නේ ඇමරිකානු ඩොලර් 152ක් වගේ මුදලක. එතකොට මේ ඖෂධය අද වාර්තා වෙලා තියෙනවා අර ඉමුනෝග්ලොබියුලින් වගේම හොර WR එකක් එහෙම නැත්නම් ලියාපදිංචියෙන් තොරව මේ රටට ඖෂධ ගේනීමේ අවසර පත්‍රයක් ඇතුව රටට ගෙන්නපු එකක් කියලා. දැන් රටට ගෙන්නපු එකක් කියලා කිව්වට අපිට වාර්තා වෙන ඖෂධ නියාමන අධිකාරියෙන් මේ වෙනකොටත් දන්නවා කියලා ඒ ඖෂධය ගෙන්නවා කියන මව් සමාගම කියනවලු එහෙම ඖෂධයක් වුන් හදන්නෙත් නැහැ. එහෙම ඖෂධයක් වුන් මේ ලංකාවට දීලත් නැහැ. ඒ කියන්නේ මේක ඉමුනෝග්ලොබියුලින් සංසිද්ධිය වගේම සංසිද්ධියක් WR එක හොර එකක් කියලා වගකීම බාරගන්නේ නැහැ එන්නේ මාරයක. එතකොට මව් සමාගම එහෙම ඖෂධයක් හදන්නේ නැහැ කියනවා. මව් සමාගම එහෙම ඖෂධයක් මේ රටේ දේශීය නියෝජිත සමාගමක් අරගෙන නැහැ කියලා තියෙනවා. හැබැයි එහෙම ඖෂධයක් මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය දේශීය නියෝජිතයෙක්ගේ මිලදී අරන් තියෙනවා. ඒ මිලදී අරගෙන රුපියල් මිලියන 100කට වඩා මුදලක් ගෙවලා තියෙනවා. ඒ වගේ මේ මිලදී ගත්ත ඖෂධ වලින් 2000කට වඩා මාත්‍රා ප්‍රමාණයක් මේ රටේ රෝගීන්ට ඇතුල් වෙලා තියෙනවා. එතකොට අපි අහන්නේ පළවෙනි ප්‍රශ්නේ අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ මේ රෝගීන් 2000ට ඇතුල් කරේ මොකක්ද ඖෂධය කියලා. එතකොට මේකේ තත්ත්වය ගැන කවුද වග කියන්නේ? ඒ ඖෂධය නිසා ඒ රෝගීන්ට සිද්ධ වෙච්ච දේ මොකක්ද? ඒ නිසා අපි වහාම සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා අනිත් කාරණා එසේම තිබියදී සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබගේ වගකීම මේ හොර ඖෂධ ලබා දුන්න රෝගීන්ට මේ වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක මේ රටට හෙළිදරව් කරන්නට ඕන. මෙරටට හෙළිදරව් කළ යුතුම කාරණාව සෞඛ්‍ය සේවාව විදියට අපි වග කිය යුතුම පාර්ශවයේ රෝගීන් නම් අපි රෝගියේ රෝහලට ඇවිල්ලා රෝගය සුවපත් කරන්න කියලා ඖෂධයක් කියලා වෙන යම් දෙයක් ශරීරගත කරගත්තට පස්සේ ඔහුට සිද්ධ වෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වගකීමක් දැරිය යුතුම වෙනවා. අපි ඒක අමතක කරලා ඉන්නේ. දැන් ඉමුනෝග්ලොබුලින් ගහගත්ත අයත් අපිට අමතකයි. මේ රිටුස්විමැක් කියන ඖෂධය ගහගත්ත අයත් අපිට අමතකයි. ඒ නිසා එහෙම අමතක කරන්න බෑ. එතකොට රිටුක්සිමැබ් කියන ඖෂධයෙන් මාත්‍රා 2250ක් තමයි ගෙන්නන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. 2200කට වඩා ප්‍රමාණයක් ඔහු
සපයලා තියෙනවා අපිට 2000කට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ තමයි අපි හොයාගන්නේ අනේ WR එක හොර එකක් කියලා. ඉතින් ඒකෙම පේනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ NMR එකේ ඖෂධ අධිකාරියේ ඒ වගේම ඖෂධ සැපයීම් මංසේ තියෙන දුර්වලතාවයේ ක්‍රමවේදයේ තියෙන ගැටලුව. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා දැන් මේ වෙනකොට ඉමුනෝග්ලොබුලින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පැවැත්ුණාට මේ රිටුප්සිමැක් කියන ඖෂධයට එහෙම පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේවත් එහෙම පරීක්ෂණයක් පැවැත්වෙනවද නැද්ද කියලා වාර්තා වෙලා නැහැ. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට කියනවා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ඖෂධය සම්බන්ධයෙන් උත් හොයලා බලන්න. ඒ වගේම වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ඖෂධය සම්බන්ධයෙන් උත් අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා තව කවුරු හරි ගිහිල්ලා කියනකන් ඉන්න එපා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම. කරුණා කරලා මේකට අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ නමින් ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න කියලා පිල්ලනවා. මොකද අපි නෙමෙයි මේවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒකට අපි බල කරනකන් ඉන්නවා නම් අපිට තේරෙන දේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේවා හොයා ගන්නවට එච්චරම කැමති නෑ කියන එක. ඒකට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර අපි දන්න විමර්ශන අංශය දාලා පරීක්ෂණ කරලා කවදාවත් මේවා හොයා ගන්න බෑ. ඒ නිසා අපි අලුත් සෞඛ්‍ය අමාත්‍යවරයාට කරුණා කරලා කියනවා මේ කියන එන්නත පිළිකාකාරක එන්නත රිටුප්සිමැක් කියන එන්නත කරුණා කරලා මේකට අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා පැමිණිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කරන්න. එහෙම නැත්නම් මේක යට ගහන්න බලාගෙන ඉන්නවා නම් එහෙම යට ගහන හම්බ වෙන්නේ අපි බලාගෙන හිටියා කාලයක් තිස්සේ. නමුත් අපිට පේනවා ඒව ගැන උනන්දු අඩුයි කියලා. ඒ නිසා කරුණා කරලා මේක කරන්න. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම, ඒ වගේම වෛද්‍ය සැපයීම් මංසයේ වගකීම, ඒ වගේම SLMC එකේ වගකීම තමයි මේ සම්බන්ධයෙන් රෝගීන්ට සිද්ධ වෙච්ච අතවරේ අසාධාරණ ගැටලුව ඔයලා බලලා ඔවුන්ගේ தত্ত্বය මේ රටට වාර්තා කරන එක සහ ඔවුන් වෙතින් ගලවා ගැනීම සඳහා කටයුතු කරන එක. ඒ නිසා අපි විශ්වාස කරනවා SLMC එකට මේ සම්බන්ධයෙන් තව වගකීමක් පැවරෙනවා කියලා. මෙහෙමයි අපි දන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත් පිටුවක්ද පෙරලන්නේ නැත්නම් අපිට අලුත් පොතක්ද පෙරලන්නේ කියලා. මට දැනට තේරෙන්නේ මේක පොතක් පෙරලන ස්වභාවයක් තියෙන්නේ. අපි දිගින් දිගටම කිව්වා සෞඛ්‍ය සේවාවේ තියෙන ගැටලුව කළමනාකරණ ගැටලුවක්, තීරණ ගැනීමේ නවීනත්වය නැති, කළමනාකරණ ගුණාත්මක බව නැති, යෙදවුම් වල සඵලදායකත්වය හොයන්නේ නැති තත්වයක් කියලා. නමුත් අපිට දිගින් දිගටම පේනවා ජනාධිපතිවරයාගේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් මේ හැම ප්‍රධාන පුටුවකටම කළමනාකරුවෙක්පත් කිරීම වෙනුවට වෛද්‍යවරයෙක්පත් කරන්නට ඔවුන්ගේ මෙහෙයුම දියත් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකෙන් ඔබ කියනවා වගේ නව පිටුවක් පෙරලන්නත් පුළුවන්, අපිට පොඩි පොතක් පෙරලන්නත් පුළුවන්. මොකද මේ ගැටලු සියල්ල එළිදරව් වෙන එක නවත්වා ගැනීම සඳහා සායනික විශේෂඥතාවය ඉතා වැදගත්. මොකද සායනික විශේෂඥයන් කිව්වොත් නෑ නෑ එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ කියලා හෙට දවසේ බොහෝ අයට ඒක පිළිගන්න වෙනවා. සමහරට අපි කියන ඒවා ගණන් ගන්න එකක් නෑ. දැන් මේකේ සායනික විශේෂඥයෝ උඩපුටුවල හිටපු නැති නිසා තමයි සමහර වෙලාවට අපි මේ කාරණා කිව්වාම ඒක පිළිගන්න තත්වයට ආවේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා අපි මේ පත් වෙච්ච කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ. නමුත් සායනික විශේෂඥතාවයෙන් විතරක් ලංකාවේ සෞඛ්‍ය සේවාවේ තියෙන අර්බුදය ගොඩ ගන්න බෑ. මේකට කළමනාකරණ විශේෂඥතාවය අවශ්‍යයි. ඉතින් අපි විශ්වාස කරනවා අලුතෙන් සෞඛ්‍ය ලේකම්වරයෙක් පත් වෙනවා කියලා. අපිට ආරංචි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරේ පාලිත මහීපාල මහත්මයා ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේත් වැඩ කරලා එන නිසා ලංකාවේ සෞඛ්‍ය සේවාවේදී අර තිබිච්ච ගතානුගතික තමන්ගේ වෘත්තියට විතරක් සලකන අනිත් වෘත්තීන් නොසලකා හරින තත්වයන් සමහර විට එහෙම නෙවෙයි කරන්න ඕනේ කියලා ඉගෙනගෙන එනවා වෙන්න පුළුවන්. අපි එහෙම බලාපොරොත්තු වෙනවා. හැබැයි සෞඛ්‍ය සේවාවේ බරපතල අර්බුදයක් තියෙනවා කළමනාකරණය පිළිබඳව, කළමනාකරණ විශේෂඥතාවය පිළිබඳව. ඒක ඉදිරියේදී සායනික විශේෂඥතාවයෙන් වැහිලා ගියොත්
අපිට මේ ප්‍රශ්නය සමහරට හොයා ගන්නත් බැරි වෙයි. ඒක නිසා තමයි අපි කියන්නේ පිටකවරේ විතරක් කියවන්න එපා. අර මොකද්ද සින්දුවක තියෙනවා වගේ පොතක් පෙරලා අපිට කියවන්න වෙනවා. සායනික විශේෂඥතාවයේ විතරක් නෙවෙයි මේ පොතේ තියෙන ප්‍රශ්නය. කලමනාකරණ විශේෂඥතාවයයි මේ පොතේ තියෙන ප්‍රශ්නය. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ සායනික විශේෂඥතාවයේ හරහා සමහර විට මේකේ අවසාන පාරිභෝගිකයන් අපි කියනවා end usersලා මේ ඖෂධ පාවිච්චි කරන මේ ඖෂධ කලමනාකරණය කරන මේ උපකරණ නඩත්තු කරන මේ ප්‍රතික්‍රියක බාරකාරීත්වය දරන පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයෝන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කලමනාකරණ ව්‍යුහයේ කොහෙවත් ඉඩක් නැහැ. තාක්ෂණික ඇගයීම් කමිටුවල කොහෙවත් ඉඩක් නැහැ. ප්‍රසම්පාදන කමිටුවල කොහෙවත් ඉඩක් නැහැ. ඖෂධ නියාමන අධිකාරී ඒවා තෝරා ගන්න තැන්වල කොහෙවත් ඉඩක් නැහැ. ඒතකොට ඒවා කරලා තියෙන්නේ ඉතාම පැහැදිලිව සැලසුම් සහගතව සමහර සායනික විශේෂඥයන් කලමනාකරණ විශේෂඥයන් බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුටුවල ඉඳ ගැනීම නිසා ඒ චෝදනාව අපි ඉතා ඍජුව කරනවා. ඊළඟට රෝගීන් මේ රටේ සෞඛ්‍ය සේවාව රෝගියා ප්‍රමුඛ සෞඛ්‍ය සේවාවක් වෙන්නේ නැත්තේ වෘත්තිකයා ප්‍රමුඛ සෞඛ්‍ය සේවාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය කරන නිසා. ඒ නිසා රෝගියා ප්‍රමුඛ සෞඛ්‍ය සේවාවක් හදන්නත් ඒක බාධාවක්. මොකද කලමනාකරණ ඇහැකින් තමන්ගේ කස්ටම එහෙම නැත්නම් තමන්ගේ පාරිභෝගිකයා දිහා බලන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක තමයි සෞඛ්‍ය සේවාවේ ඇත්ත ප්‍රශ්නය. මේක තමයි සෞඛ්‍ය සේවාවේ පොතේ ඇතුලේ තියෙන පිටුවල තියෙන ප්‍රශ්නේ. හැබැයි කවරේ අපි සායනික විශේෂඥතාවයන්ගෙන් පුරවල යනවා. ඉතින් අපි සුබවාදීව වුන් දිහා බලනවා. නමුත් අපි කියනවා ඔබට කලමනාකරණ විශේෂඥතාවයේ පිළිබඳව කලමනාකරණ ගුණාත්මක බව පිළිබඳව ඒ වගේම තීරණ ගැනීමේ නවීනත්වය පිළිබඳව අවබෝධය කොච්චර දිනවද කියලා දැනුවත්ව වැඩ කරන්න. ඒ වගේම යෙදවුම් වල සඵලදායකත්වය පිළිබඳව අවබෝධය තියාගෙන වැඩ කරන්න. ඊළඟට තීරණ නොගැනීම නිසා මේ රටේ සෞඛ්‍ය සේවාවට ඉදිරියේදී සිද්ධ වෙන්නට විය හැකි අනතුරු පිළිබඳවත් අපි දැම්මම අනතුරු අඟවනවා. අපි බාල බෙහෙත් වලින් මේ රටේ මිනිස්සු පීඩාවට පත් වෙලා ඉවරයි. අපිට ඊළඟට බාලත් නැති හොඳත් නැති ඖෂධ නැතිවීම උපකරණ නැතිවීම ප්‍රතික්‍රියක නැතිවීම නිසා පීඩාවට පත් වෙන අනාගතයක් හිමි වෙන්න ඉඩ තියන්න එපා. මොකද සමහර නිලධාරීන් ඉන්නවා තීරණය නොගෙන ඉන්නවා. එතකොට වැරද්දක් වෙන්නේ නැහැනේ. අපි කියනවා තීරණය නොගැනීම කියන එකත් මිලකල නොහැකි වරදක්. ඒ නිසා තීරණ නොගෙන සිටීම කියන එක ඉදිරියේදී සෞඛ්‍ය සේවාව පීඩාවට පත් කරන ඊළඟ ප්‍රශ්නය වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ කියනවා වගේ අලුත් පිටුවක් පෙරලනවට වඩා අලුත් පොතක් පෙරලලා ජය ගන්න යන හිඳයි වෙන්නේ කියලා අපි හිතන්නේ. ඒ නිසා අපි සුබවාදීව අපි කියනවා පිටුව විතරක් බලන්න එපා. පොතක් කියවලා බලන්න. පොතේ ගොඩක් ප්‍රශ්න අපිට තව තියෙනවා විසඳ ගන්නට ඕනේ.